Ma che tu la butta la sera, che ne puoi messo, pur di fare di adatti? Cosa ne tazza lave, ganite, dercia lo pantiete, i tamata grempi li ganna. Tutte me, alut addieno varsi a venuin, ganite, dercia lo pantiete, alut me, addetta mai, istellama, aramba, venne. Mettene di chi la denna, ma per ganita che ce lo quanti è, criatma che venne, poco ma de chi è. Samahara velava di, me ganita che ce lo è, che ne si sciatta più bahagaye, palavini prasna patre, mondi na di xene karana kote, vete hiena karana vakkamai, me ganita che ce lo krama venasvelati punate, පිළිතුරහන ක්‍රමය වෙනස් වෙලා තිබුණාට අපි දැනගන්න ඕනේ මූලික සම්ප්‍රදායික ක්‍රම මූලික සිද්ධාන්ත ක්‍රම කිහිපයක් තියෙනවා. සමහර දේවල් අත්‍යවශ්‍යම නැහැ. නමුත් 2020 සිට මේ අවුරුදු කිහිපයක කාලය තුළ 2020 21 22 23 කියන අවුරුදු තුනේ ප්‍රශ්න පත්‍ර පොදින් අධීක්ෂණය කරද්දී වැටී යන කාරණාවක් තමයි පේපර් එක වෙනස්, ප්‍රශ්න වෙනස්. හැබැයි මේ ප්‍රශ්න ඇතුලේ අපි දැනගෙන හිටපු ඉස්සර ගණිත ගැටලුවක් තියෙනවා. ඒ මූලික සිද්ධාන්තය, ඒ මූලික ක්‍රමය දන්නේ නැතුව අපිට ගණිත ගැටලුව විසඳන්න බැ, විශේෂයෙන් විභව තාමාන 14. ඒක නිසා ටීචර් මේවා පිළිබඳ හොඳ අධ්‍යයනයක් කරලා පුතාලට සූදානම් වෙනවා මුල සිට. ඔයාලා දැනගන්න ඕනේ අලුත් ප්‍රශ්න පත්‍ර ක්‍රමයත් එක්ක දැනගන්න ඕනේ ගණිත ගැටලු මොනවාද කියලා. මෙතනදී ප්‍රථමයෙන්ම ටීචර් අද දවසේ මගේ පුතාලට කතා කරනවා ත්‍රිකෝණ ආශ්‍රිත ගැටලු. දැන් ගොඩක් වෙලාවට දෙමව්පියොත් හිතන්න පුළුවන්, තේජස්ලත් හිතන්න පුළුවන්, දැන් මේක ඉස්සර ගණනක් නේ, මේ ගණිත ගැටලුව වැඩක් නැහැ කියලා. නැහැ, එහෙම වෙන්නේ නැහැ. හේතුව මේ ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද කියලා අහන්නේ නැති වුණාට අපෙන් අහනවා යම් යම් සිදුවීම් එක, යම් යම් සිද්ධීන් එක එකිනෙක අතර හුවමාරු වුණු ආකාර ගණන කීයද, වෙනස්කම් ගණන කීයද. මෙන්න මේ ගැටලුවේ මූලික සිද්ධාන්තය තමයි ත්‍රිකෝණාශ්‍රිත ගැටලුව. කෙලින්ම ත්‍රිකෝණ ගණන කියලා අහන්නේ නැහැ. පුතාලා අද දවසේ පන්තියට හොඳට සාවධානව අහගෙන හිටියොත් පුතාලට තේරෙනවා, ඇත්තනේ නම් මේ ටීචර් කියන්නේ මේක නේද එහෙනම් අහලා තියෙන්නේ කියලා. ඊළඟට අනිත් කාරණාව තමයි අපි මේ විදිහට පුතාලට දුවලට මේ දේ කියලා දීලා ඊළඟ සතියේ අපි කියලා දෙනවා අවුරුදු 10ක ශිෂ්‍යත්ව පසුගිය ප්‍රශ්න පත්‍රත් එක්ක මේ ගැටලු කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඉතින් මුලින් ඉඳලා සරලව මේ විදිහට යනකොට මගේ පුතාලට මාස 3-4ක් යනකොට හොඳට පුළුවන් වෙනවා ගණිත ගැටලු විසඳන්න. දැන් අද ටීචර් හදන විදිහ කියලා දෙනවනේ. ඊළඟ සතියේ ටීචර් හදන විදිහ කියලා දෙන්නේ නැහැ. වෙනමම ගණිත ගැටලු ටිකක් හදනවා. හදලා පුතාලට වෙලාවට මගේ පරණ දරුවෝ නම් දන්නවා අවුරුදු 5 හිටපු අය. අපි මොකද කරන්නේ වෙලාවට විනාඩියක කාලයක් තුළදී මගේ පුතාලා ගණිත ගැටලුව කියවලා හදන්න ඕන. ඒක ටියුට් එක ටීචර් දෙන්නේ නැහැ. තේරුණාද? ඒක ටියුට් එක ටීචර් කලින් දෙන්නේ නැහැ. කොහොමත් පන්තිය වෙලේ තමයි පුතාලට ගණිත ගැටලුව ස්ක්‍රීනින්ගේ පෙන්වන්නේ. ඒක කියවලා පිළිතුරු ලියන්න ඕනේ. හරි, එහෙමනම් අපි අද දවසේ යමු මේ ත්‍රිකෝණ ආශ්‍රිත ගණිත ගැටලු වලට කොහොමද පිළිතුරු ලියන්නේ කියලා දැනගන්න. මුලින්ම අපි බලමු ත්‍රිකෝණයක් කියන්නේ මොනවටද කියලා. පුතාලා දන්නවා ත්‍රිකෝණයක් කියන්නේ මොනවටද? පෙර දන්නවද ත්‍රිකෝණයක් කියන එක? ඔව්. වෙන එක පාදයක්
ඊළඟට මෙන්න මේ විදිහට ගෙනෙලා පාද තුන සම්බන්ධ වෙනවා. මේකට අපි කියනවා ත්‍රිකෝණයක් කියලා. නේද? මේකට අපි කියනවා ත්‍රිකෝණයක් කියලා. එතකොට මෙන්න මේ ත්‍රිකෝණය, එහෙනම් මේ අපි කියන ගණිත ගැටලුව තේරුණාද? අපි කියන මේ ගණිත ගැටලුව මේ ත්‍රිකෝණය කියන කාරණාවට සම්බන්ධයි. එහෙනම් බලමු මොකක්ද මේ ත්‍රිකෝණයක් කියන්නේ කියලා. පුතාව මතක් කරගන්න පුතේ, මොකක්ද දන්නවද? පුතාව මතක් කරගන්න, සුපර් මාකට් එකක නැත්තම් ෆුඩ් සිටි එකක නැත්තම් සතුස් එක සාමාන්‍ය විදිහට සැමන් ටින් අහුරලා තියෙනවා, සබන් කැට අහුරලා තියෙනවා, කිරි ටින් අහුරලා තියෙනවා, වැටෙන්නේ නැති විදිහට ත්‍රිකෝණයක් විදිහට. මෙන්න මේක තමයි මූලිකම දේ. එහෙනම් අපි අද ගණිත ගැටලුවට ගිහින් බලමු. ත්‍රිකෝණ සංඛ්‍යා සෙවීමේ පළමුවෙනි ක්‍රමය කොහොමද ත්‍රිකෝණ සංඛ්‍යාවක් හොයන්නේ කියලා අපි බලමු. ත්‍රිකෝණ සංඛ්‍යාවක් කියන්නේ එක ළඟ පිහිටි සංඛ්‍යා කිහිපයක එකතුව. තේරුණාද? හොඳට අවබෝධ කරගන්න, ත්‍රිකෝණ සංඛ්‍යාවක් කියන්නේ එක ළඟ පිහිටි සංඛ්‍යා කිහිපයක එකතුව. එක එකතු කිරීම, දෙක එකතු කිරීම, තුන එකතු කිරීම, හතර එකතු කිරීම, පහ. අපි ඒ සංඛ්‍යාවල එකතුව ගත්තහම මේ එකතුවට එන පිළිතුරට අපි කියනවා ත්‍රිකෝණ සංඛ්‍යාවක් කියලා. ඊළඟට අපි බලමු පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද කියලා. පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව කියන්නේ 1. ඊළඟට දෙවනි ත්‍රිකෝණ සංඛ්‍යාව කියන්නේ 1. එකතු කිරීම 2, එකතු කිරීම 3. ඊළඟට තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව කියන්නේ කීයද? පුතාලගේ ටියුට් එක ගන්න. ටියුට් එක අරගෙන ලියන්න මොකක්ද තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව කියන්නේ කියලා. දැන් දෙවනි ත්‍රිකෝණ සංඛ්‍යාව කියන්නේ 1, එකතු කිරීම 2, එකතු කිරීම 3. එහෙනම් තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව කියන්නේ කීයද? එකතු කිරීම 2, එකතු කිරීම 3, එකතු කිරීම 4. හතර නෑ. එක එකතු කිරීම 2, එකතු කිරීම 3. මෙතන පුතාලා එකතු කිරීමෙන්න ඕනේ. සමානයි උත්තරේ දාන්න කීයද කියලා. ටීචර් උත්තරේ 6. උත්තරේ කීයද? 6. වෙරි ගුඩ්. පිළිතුර 6. උත්තරේ 6. පිළිතුර 6 ටීචර්. වෙරි ගුඩ් ස්වාලින්. උත්තරේ 6. එකතු කිරීම 2, එකතු කිරීම 3 සමානයි පිළිතුර 6. රයිට්. ඊළඟට හතරවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්න. එක එකතු කිරීම 2, එකතු කිරීම 3. මෙතන ගන්න ඕනේ එකතු කිරීම. එකතු කිරීම 4 සමානයි කීයද කියලා දාන්න. ටීචර් උත්තරේ 10. පිළිතුර 10. දහයයි ටීචර්. යස්. පිළිතුර 10යි. ඊළඟට පස්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව බලන්න. එක එකතු කිරීම 2,
එකතු කිරීම තුන, එකතු කිරීම හතර, එකතු කිරීම පහ, මේ ටික ඔක්කොම එකතු කරපුවාම පිළිතුර කීයද කියන්න. 15යි ටීචර්. 15යි ටීචර්. ටීචර් පිළිතුර 15. පිළිතුර 15යි. Very good. එහෙනම් මගේ පුතාලට මෙන්න මේ විදිහට ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්න පුළුවා. තේරුණාද? ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්න පුළුවන්. ඒ කියන්නේ එක ළඟ පිරි සංඛ්‍යා ටිකක් එකතු කරපුවාම ත්‍රිකෝණ සංඛ්‍යාව හොයාගන්න පුළුවන්. ඉතින් මගේ රත්තරන් පුතේ 100 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්න ගියොත් කොහොමද? 5 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව බලනකොට 1 සිට 5ට එකතු කරනවා. 4 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව අහනකොට 1 ඉඳලා 4ට එකතු කරනවා. අපෝචිත ආත්තේ 100 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව අහන්න ගියොත් 1 ඉඳන් 100ට එකතු කරන්න වෙනවනේ. ඒක නිසා මේක අමාරුයිනේ. අපි ලෙහෙසි ක්‍රමයක් හොයාගන්න ඕනි. අපි පහසු ක්‍රමයක් හොයාගන්න ඕනි. අපි බලමු ඒ ක්‍රමය මොකක්ද කියලා. අපි බලමු. මෙන්න පුතාලට මන්න ත්‍රිකෝණ සංඛ්‍යාව පේනවා. ඔන්න බලන්න සැමන්චින් වගේ ඒවා අසිරෙන විදිහ. දැක්ක නේද? දැන් මේ වල ගණන දාන්න ඕනේ. එකතුව දාන්න බලන්න. කීයක් තියෙනවද කියලා. පුතාලගේ දියුත් එකේ තියෙනවා හිමීට දාන්න ගන්න. මෙතන 1යි. මෙතන 3යි. මෙතන 6යි. එතකොට අපි දාන්න ඇති වුණාද බලන්න මෙතන ත්‍රිකෝණයක් හැදෙනවා. මේ මේ පේන්නේ නැති වුණාට මේ ඇතුලෙන් අපිට ත්‍රිකෝණයක් පේනවා. මේ බලන්න. මේ බලන්න ත්‍රිකෝණයක්. මේ බලන්න ත්‍රිකෝණයක්. එහෙනම් මේ හැඩයට අපි කියන්නේ ත්‍රිකෝණ සංඛ්‍යාවක් කියලා. මේක ඇතුලේ මේ විදිහට ත්‍රිකෝණාකාර හැඩයට ද්‍රව්‍ය තියලා තිබුණාම අපි ත්‍රිකෝණ හැඩය ත්‍රිකෝණ සංඛ්‍යාවක් කියලා කියනවා. දැන් අපි ඊළඟ ටික බලමු. හොඳට බලන්න. දැන් පුතාලගේ ටියුට් එකේ තියෙනව නේද ගණන දාන්න කීයක් තියෙනවද කියලා. කීයද මෙතන ඔක්කොම? 10යි ටීචර්. 10යි ටීචර්. 10යි. මෙන්න මේ විදිහට පහක් ඇඳලා පුතාලට ඉතුරු ටික අඳින්න. දැන් අඳින්න බලන්න. අඳින්න බලන්න. ටීචර් අඳින්න පුතාලත් අඳින්න. ඔ පුතේ කියන වස්තුව පේපර් එකේ මැද ගන්න ඕනද? කියන්නේ පුතේ ටියුට් එක තියෙනව නේද අතේ? ඔව්. අහටි 15යි. නිචේක පේපර් එකේ පින්ස් කරලා තියෙනවා. 15යි. නෑ නෑ මේක ෆික්ස් කරලා නෑ පුතාලට අඳින්න සීක දාලා තියෙනවා. බලන්න ඕ ටීචර් මේ යට පෙළිය දාලා ටීචර් අනිත් ටික අඳින්න තියෙන්නේ. ඔව් යට පෙළිය විතරයි ටීචර් ඇඳලා තියෙන්නේ. ඉතුරු ටික පුතාලට අඳින්න දීලා තියෙන්නේ. බලන්න මේ විදිහට ඇඳද කියලා. මේ විදිහට ආවද? එතකොට ඔක්කොම කීයද? 15යි. 15යි. මේ ත්‍රිකෝණ හැඩය 15යි ටීචර්. බලමුද ත්‍රිකෝණ හැඩය. මගේ චූට්ටක් ඇදේ ගියා, කමක් නැහැ. පුළුවන් නම් පුතාලා ත්‍රිකෝණයක් ඇඳ ගන්නකො.
ඔය හැඩවලට. එතකොට පුතාලට පැහැදිලි වෙනවා. අඩි රූල ගන්න, අඩි රූල අරගෙන ටියුබ් එකේ තියෙන ඒ හැම එකකටම පීච ඇඳ වගේ ත්‍රිකෝණයක් අඳින. එතකොට පුතාලට මනසට හොඳට අවබෝධ වෙනවා. හරි හරි හරි, අපි ඊළඟ එකට යමු. ත්‍රිකෝණ සංඛ්‍යා සෙවීමේ දෙවනි ක්‍රමය. ඒ කියන්නේ පුතේ ටීචර් ඉස්සලා කිව්වනේ සියවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ඇහුවොත් කොහොමද ගණන් හදන්නේ කියලා. ඉතින් මෙතන තව ක්‍රමයක් තියෙනවා. මේක තමයි ලෙහෙසිම ක්‍රමය. බලාගන්න මේ ක්‍රමය මොකක්ද කියලා. වෙන බලන්න. පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 1යි. ඊළඟට දෙවනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයනකොට මොකක්ද අපිට මේ තියෙන්නේ? මේ බලන්න දෙවනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයනකොට මේ දෙතේ මෙන්න තියෙනවා 2. 2ට 1ක් වැඩි එක ගන්නවා. 2ට 1ක් වැඩි එක 3. ආ 2 3ෙන් ගුණ කරනවා. එතකොට අපිට පිළිතුර එන්නේ 6. ඊළඟ පියවර තමයි මේ ආපු පිළිතුර අපි දෙකෙන් බෙදනවා. 6 බෙදනවා 2. 6 දෙකෙන් බෙදපුවාම පිළිතුර 3යි. ඒ කියන්නේ දෙවනි ත්‍රිකෝණ සංඛ්‍යාව 3යි. හරිද? බලමු අපි. මෙන්න පුතේ දෙවනි ත්‍රිකෝණ සංඛ්‍යාව කියන්නේ මේක නේද? මේ 3 එකතු කරපුවාම උත්තර මේ දෙක එකතු කරපුවාම උත්තරේ 3යි. එහෙනම් මෙන්න මේකයි හරි නේද? එහෙනම් කිසි ගැටලුවක් නැහැ. මොකක්ද මෙන්න තියෙනවා හොඳට බලාගන්න කියලා තියෙන විස්තරය. දෙකට දෙකට එකක් වැඩි සංඛ්‍යාවෙන් ගුණ කර එය දෙකෙන් බෙදිය යුතුය. එතකොට තමයි දෙවනි ත්‍රිකෝණ සංඛ්‍යාව කියලා ආවේ. ඊළඟ එක අපි බලමු මොකක්ද කියලා. දැන් තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්න ඕනේ. දැන් තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව කිව්වහම තුනනේ. තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව කියන්නේ 3. එහෙනම් මොකද කරේ? 3ට එකක් වැඩි එක ගත්තා 4. 3 4ෙන් ගුණ කරා 12යි. 12 දෙකෙන් බෙදුවා 6යි. අපි බලමු හරිද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි. එහෙනම් මෙතන තියෙන පෙරවුම් ගණන 6යි. තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවෙන් මේ යට තියෙන ගණන. එහෙනම් තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 6යි. එහෙනම් මේ ගැටලුව මේ විදිහට තමයි එන්නේ. අවබෝධය ලැබුණා නේද හැමෝටම? හරි. අපි ඊළඟ එකට යමු. හතරවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව පුතාලා හදන්න දැන්. ටීචර් ලියලා ඉවරයි. අම්මෝ කලින්ම හදුවද? හදන්න දැන්. 4 5 තියෙන ටික හදන්න. හතරවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්නේ 4 ලිව්වා. 4 ලිව්වා. 4ට එකක් වැඩි එක ගත්තා 5යි. 4 5ෙන් ගුණ කරා 20යි. ඊළඟට 20 බෙදනවා 2ෙන්. 20 2ෙන් බෙදපුවම 10යි. අපි බලමු මේක ඇත්තද කියලා. 1 2 3 4 5 6 7 8 9 10. මෙන්න මෙන්න ත්‍රිකෝණය මෙතන ඔක්කොම 10. එහෙනම්
තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. හතරවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 10. හතරවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 10. තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 6. පස්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද? 5. පහ පහට එකක් වැඩි එක 6. පහ 6න් ගුණ කරා 30යි. 30 බෙදීම 2 15. අපි බලමු ඇත්තද කියලා. 5 අතන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි. යටම තියෙන්නේ 5. එහෙනම් මේ මුළු ඔක්කොම 15. ඒ කියන්නේ පස්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව කියන්නේ 15. Finish teacher. Finish, very good. හයවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ඉවරයි teacher. හයත් හැදුවද? හය වැඩි කිරීම 7. හය වරක් 7 කියද? 42යි 42 බෙදීම 2 21යි. අපි බලමු ඇත්තටම හයවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 21යිද කියලා. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි දහයයි එකොළහයි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි. යට තියෙන්නේ 6යි. මේ ඔක්කොම කීයද? 21යි. right. දැන් අපි යනවා ත්‍රිකෝණ සංඛ්‍යා ආශ්‍රිත ගැටලු විසඳන්න. පළවෙනි ගැටලුව අපේ 10වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව සොයන්න. දැන් 10වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයනකොට මොකක්ද කරන්න ඕනි කියලා මට කියන්න මගේ රත්තරන් පැටව ටික. කොහොමද හොයන්නේ? මම ටීචර් කියලා දුන්නා 10ට මොකක්ද ගන්න ඕනේ? 10ට එකක් වැඩි සංඛ්‍යාව ගත්තා. මෙන්න 10. ඊළඟට 10ට වැඩි එක 11. දැන් මොකද කරන්න ඕනේ? දැන් මොකද කරන්න ඕනේ මේ දෙක කියන ටීචර්ට? මේ දෙක ගුණ කරන්න වැඩි කරන්න ඕනේ ටීචර්. වැඩි කරන්න ඕනේ. වැඩි කරපුවම කීයද? 11 වරක් 10 110යි. 11 10න් ගුණ කරනකොට අපි අගට බිංදුවක් දානවා. දැන් මොකද කරන්න ඕනේ? ඊළඟ පියවර කියන්න බලන්න. 110ට මොකද කරන්නේ? දෙකෙන් බෙදනවා ටීචර්. දෙකෙන් බෙදනවා. Very good. දෙකෙන් බෙදලා උත්තරේ දාන්න බලන්න මට කියන්න. 55යි. උත්තරය 55. එහෙනම් 55යි ටීචර්. කොන සංඛ්‍යාව 55යි. උත්තරය යටින් මෙන්න මේ විදියට ඇඳ ගන්න. 10වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 55. Right.
දැන් හම් ඊළඟ ගන්න. අපි කියවමු ගණන. නාමල් පළමු දිනේ කැටයට රුපියලක්ද, දෙවන දිනේ කැටයට රුපියල් දෙකක්ද, තෙවන දිනේ කැටයට රුපියල් රුපියල් තුනක්ද තමයි. මේ ආකාරයට අගය වැඩි වන ආකාරයට දින හතක් කැටයට මුදල් දමන ලදී. හත්වෙනි දිනේ අවසානයේදී ඔහු කැටයට දමන ලද මුළු මුදල කීයක් විය හැකිද? මොකක්ද මේ අහන්නේ? කාටද කියන්න පුළුවන්? මොකක්ද මේ අහන්නේ? ජක මොකක්ද 28 කියන්න? 28 උත්තරේ නෙමෙයි මොකක් ගැනද මේ අහන්නේ? කාට හරි තේරුණා නම් කියන්න මොකක් ගැනද මේ අහන්නේ කියලා. කෝකෝ උත්තරයක් ගන්න. ඒ දින තුලදී වැඩි වෙන ආකාරය නෑ, මොකක්ද මේ අහන්නේ? මුළු මුදල. මුළු මුදල ගියේද? මුළු මුදල ගියේද? නෑ, දැන් කී ඉස්සලා කිව්වේ මේ අහන්නේ මොකක්ද? දින හතකින් දාන ගණන. ඒ කියන්නේ පුතේ මොකක්ද මේ අහන්නේ? මොකක්ද මේ අහන්නේ? හත්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. මේ අහන්නේ මොකක්ද? හත්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. එහෙනම් පළවෙනි දවසේ රුපියලයි, දෙවෙනි දවසේ දෙකයි, තුනයි, හතරයි කියලා මේ ඔක්කොම එකතු කරගෙන යන්නේ නැහැ. එතකොට ගණන් හදන්න වෙලා යනවා. එහෙනම් ලේසිම ක්‍රමය තමයි හත්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයනවා. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ඔන්න අපි හදන්න පටන් ගන්නවා. හත්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවෙන් හත ලියුවා. ඊළඟ පියවර මොකක්ද? හතට එකක් වැඩි එක ගත්තා. අටයි. දැන් මොකද කරන්නේ? මේ දෙක ගුණ කරනවා. ගුණ කරලා උත්තරේ දානවා. දැන් දාන්න බලන්න උත්තරේ හත අතෙන් ගුණ කරලා. 56යි. 56යි ටීචර්. 56යි ටීචර්. දැන් කරන්නේ මොකද්ද? දැන් මොකද කරන්නේ? 56යි ටීචර්. දැන් මොකද කරන්නේ? 56. දැන් මොකද කරන්නේ? 56 දෙකෙන් බෙදනවා ටීචර්. දෙකෙන් බෙදනවා ටීචර්. ආදේ කියලා 28යි. ආ 28යි. 28යි. එහෙනම් 28යි. උත්තරය 28යි. අපි බලමු ඇත්තටම මේක ඇත්තද කියලා. පළවෙනි දවසේ රුපියලයි, දෙවෙනි දවසේ දෙකයි, තුනයි, හතරයි, පහයි, හයයි, හතයි. මේ ඔක්කොම එකතු කරපුවාම එන උත්තරේ බලන්න ඕනේ. දෙකයි, එකයි, තුනයි, 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 හයයි, හයයි, හතරයි, දහයයි, 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 එනම් උත්තරය හරි 28යි. එහෙනම් පිළිතුර 28 හදාගන්න. උත්තරය හදාගන්න 28යි. ඊළඟට තුන්වෙනි ගණන. තුන්වෙනි ගණන කියනවා ඔරලෝසුවක් පැයෙන් පැයට සීනුව නාදවන්නේ අදාළ පැයට අනුවය. එකට එක්වරක්, දෙකට දෙවරක්, තුනට තුන්වරක්, හතරට හතරවරක් යන විදිහටයි. මේ අනුව දවල් එකේ සිට සවස හයතෙක් සීනුව නාදවන වාර ගණන කීයද? දැන් මෙතනදී තෙක් දක්වා අතර කියලා කවියක් තියෙනවා. තේරුණාද? ඒ කවිය තමයි තෙක් නම් ගන්නව මුල අග
දක්වානම් ගන්නෙම නැහැ අග අතර කිව්වොත් මගේ සග ගන්නෙම නැහැ මුල අග තෙක් නම් ගන්නවා මුල අග මෙතන තෙක් නෙදේ එකේ සිට එකේ සිට දහ අයතේ. එහෙනම් මොකද කරන්නේ? එකත් අයිති වෙනවා, හයත් අයිති වෙනවා. එහෙනම් දැන් මේ ව්‍යංගෙන් අහන්නේ මොකක්ද කියලා මට කියන්න. මොකක්ද මේ ව්‍යංගෙන් අහන්නේ? Very important something. Very good. හයවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. එහෙනම් මගේ රත්තරන් පුතේ කොහොමද හදන්නේ කියන්න මට. හයක වැඩි සංඛ්‍යාව ගුණ කරනවා. හය ගන්නවා එක හරියට කියන්න ඕනේ. හය ගන්නවා හයට එකක් වැඩි එක ගන්නවා මේ දෙක ගුණ කරනවා. උත්තරේ කීයද? 42යි ටීචර්. 42යි ටීචර්. ඊළඟට මොකද කරන්නේ? 42 දෙකෙන් 42 දෙකෙන් බෙදනවා. උත්තරේ කීයද? 21. 21. අපි බලමු බලන්න. ඇත්තටම එක දෙක තුන හතර පහ හය හත එකයි දෙකයි තුනයි 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 හයයි හයයි හතරයි දහයයි දහයයි පහයි පහළොවයි. හතර පාතිස් පහයි හතරිස් දෙකයි. හයවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවනේ හත ගන්නෙ නෑ. එතකොට 21යි. මේ හත එන්නේ. ඉතින් එක වැරදුනට ඉතින් හත ලියුවනේ. උත්තරය 21යි. හදාගන්න ලියා ගන්න පුතාලා. හතරවෙනි ගණන හතරවෙනි ගණන ත්‍රිකෝණ සංඛ්‍යාව ආශ්‍රිත ගණනක් හැබැයි ටිකක් වෙනස්. නෙට්බෝල් කණ්ඩායමක ක්‍රීඩකයින් තරඟය අවසානයේදී එකිනෙකට අත පැත්ත දෙන ලදී. එසේ අතට අත දුන් එකිනෙකට වෙනස් වාර ගණන කීයද? දැන් මේ ගාන හදනකොට නෙට්බෝල් කණ්ඩායමක ඉන්න ක්‍රීඩකයෝ ගණන අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ. නෙට්බෝල් කණ්ඩායමක ඉන්න ක්‍රීඩකින් ගන්න තමයි කීයක් ඉන්නවද පුතල ගන්න විදියට. හත දෙනෙක් ඉන්නවා. හරි, අපි මේ හත දෙනා නම් කරනවා. A B C D E F G කියලා. මෙන්න ක්‍රීඩකයෝ හත දෙනා. හරිද? දැන් මේගොල්ලෝ හත දෙනා මෙහෙම එකිනෙකට අත දෙන්න. ඒ ගත්තොත් ඔන්න අපි ඒ ගන්නවා ඉස්සලම්. ඒ දෙනවා අතකට බීට එකයි සීට දෙකයි දීට තුනයි ඊට හතරයි එස්ට පහයි ජීට හය. ඒ දෙනවා අතකට හය සැරයක්. හොඳට බලා ගන්න පුතේ. ඊළඟට B ගන්නවා. B කී සැරයක් දෙනවද? 1යි 2යි 3යි 4යි 5යි. B දෙනවා 5 සැරයක්. කෙරුණාද? B දෙනවා 5 සැරයක්. ඊළඟට අපි යනවා සී ළඟට. සී එතකොට සී ආයි බී සී ගන්නෙ නෑ මේගොල්ලෝ දිලෙවිදින්. සී දෙනවා ඩීට එකයි දෙකයි තුනයි හතරයි. සී දෙනවා
හතර සැරයක්. ඊළඟට ඩී වලට යනවා අපි. එකයි ඩී වලට ගියාම ඩී ඩී ඊ වලට දෙනවා එකයි දෙකයි තුනයි. මම මෙතන දාන්න ඩී ඩී තුනයි. ඊළඟට අපි යනවා ඊ වලට. ඊ වලට යනවා ඊ F වලට දෙනවා G වලට දෙනවා. ඊ එහෙනම් දෙන්නේ නැත. ඊළඟට F F දෙන්නේ කෙනාටයි G වලට විතරයි. F දෙන්නේ කෙනාටයි. දැන් බලන්න මෙතන 6 5 4 3 2 1. අර ත්‍රිකෝණ අගයම නේද මේ ආවේ. හැබැයි මෙතන වෙනසකට තිබුණේ මෙතන ක්‍රීඩකින් ඉන්න 7 දෙනෙක්. එහෙනම් අපි ක්‍රීඩකයෝ 7ක් ඉන්න හින්දා 7ට එකක් අඩු සංඛ්‍යාව හොයනවා. අය 7 6න් ගුණ කරනවා. 7 6න් ගුණ කරපුවාම 7 වරක් 6 42යි. ඊළඟට 42 බෙදනවා දෙකෙන් උත්තරය 21යි. එයිම් ආව නේද? 6 5 4 3 2 1 කියන 6 එකතු කිරීම 5 එකතු කිරීම 4 එකතු කිරීම 3 එකතු කිරීම 2 එකතු කිරීම 1 උත්තරය කීය? 1යි 1යි 3යි 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 6යි 6යි 4යි 10යි 10යි 5යි 15යි 15යි 6යි 21යි. එහෙනම් උත්තරය 21යි. කොහොමද මේ ගණන හදන්නේ? 7 වැඩි කිරීම 6 සමානයි 42යි. 42 බෙදනවා දෙකෙන් උත්තරය 21යි. හරි හදාගන්න. තීජ තුනේම උත්තරේ නේද ඔකටත් ආවේ? මොකද්ද? තුන්වෙනි එකේ උත්තරේම නේද ඔකටත් ආවේ? වෙන්න ති හැබැයි ගාන වෙනස් පුතේ. හඩීච ගාන වෙනස් එන කල්පනාවෙන් හදන්න. ඉවරයි ටීචර්. ඉවරද? ඉවරයි ටීචර්. ඕකේ. ඉවරයි ටීචර්. ඉවරයි ටීචර්. ඕකේ. රෙහන් සයින් අසද්දවත් නෑනේ. හරි. ඉවරයි ටීචර්. හරි. එහෙනම් අපි ඊළඟට පස්සේ ගාන පුළුවන් තනියෙන් හදන්න. පහ තනියෙන් හදන්න. ත්‍රිකෝණ හැඩයක 17 අසුරා ඇති රාක්කයක ජටම පේලි ඇති 17 ගණන 10කි. එහි ඇති මුළු 17 ගණන කීයද? එහෙනම් මොකක්ද මේ අහන්නේ? මොකක්ද මේ අහන්නේ? කියන්න මට උත්තරේ. මොකක්ද මේ අහන්නේ පුතේ? කියන්නකෝ මොකක්ද මේ අහන්නේ? 10 ඒවා ත්‍රිකෝණ සංඛ්‍යාව. වෙරි ගුඩ්. 10 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. චුට්ටක් වෙලා යනවා කියන්න කමක් නෑ. අමාරුවෙන් අමාරුවෙන් ඉගෙන ගන්න. 10 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. හරි හොයමු අපි. 10 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්න මොකද කරන්නේ? 10 ලිව්වා. 10 චේතක් වැඩි එක ලිව්වා. මේ දෙක ගුණ කරා. 10 11 ගුණ කරපුවාම 110යි. දැන් මොකද කරන්නේ? 110 බෙදනවා දෙකෙන් උත්තරය 55යි. එහෙනම් මේකේ තියෙන ඔක්කොම 17 ගණන 55යි. අපි නිකමට අඳිමුද බලන්න? පොඩ්ඩක් හරිම බලන්න. 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19.
විස්ස, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40. 41, 42, 43, 44, 45. 46, 47, 48, 49. 50, 51, 52. 53, 54, 55. යේ ත්‍රිකෝණය ආවා. කර්ණකාය චංචං අපි දිනුම්. එළම උත්තරය හරි. හැයකින් ඉඳලා උදවට එකතු කරන් යන්න ඕනේ දැන් ගණන් කරන්න. එහෙනම් උත්තරය 55යි. හදාගන්න මගේ රත්තරන් පැටවු හරිද? ඉන්නේ මට උත්තරේ 55. ආවදරයි. ඉවරයි ටීචර්. හරි. ඉවරයි ටීචර්. ඕකේ ඩාලින්. එහෙනම් ඕනේ. ඉවරයි ටීචර්. ආයිලා එකට යම් පුත්තේ. ආහාරෙදි ගන්න චුට්ටක් ඒක නම් වෙනස්. ඒක චුට්ටක් වෙනස්. හරි අපි බලමු බලන්න. මොකද්ද කියන්නේ කියලා 6 වෙනි ගණනේ. සමාන පැති තුනකින් යුත් ත්‍රිකෝණාකාර ඉඩමක සමාන පැති තුනයි කියන්නේ මේ වගේනේ පුතේ. ඕන ත්‍රිකෝණාකාර ඉඩමක එක සමාන දුරින් මොකද්ද කියන්නේ? කෙසේ පැල සිටුවත් එක සමාන දුරියේ නම් මෙහෙම මෙහෙමනේ. සිටුවත්තේ එක සමාන දුරින්ය. එක පැත්තකින් බැලූ විට කෙසෙල් ගස් 9ක් තිබුණා. එක පැත්තකින් බලද්දී කෙසෙල් ගස් 9යි. right? එහෙනම් අපි හිතමු මේක 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. එක පැත්තකින් බලපුවාම කෙසෙල් ගස් 9 ත්‍රිකෝණයක්නේ. එහෙනම් එන මේ විදිහට නේද එන්න ඕනේ. ඊළඟට 8යි ඊළඟට 7යි ඊළඟට 6යි ඊළඟට 5යි ඊළඟට 4යි ඊළඟට 3යි ඊළඟට 2යි ඊළඟට 1යි. බලන්න කොයි පැත්තෙන් බැලුවත් 9 නේද කියලා. මේ බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. ඔක්කොම 9යි. කොයි පැත්තෙන් බැලුවත් 9යි. එහෙනම් අහනවා තියෙන ඔක්කොම කෙසෙල් ගස් කරන මේ මොකක්ද වියන්ගෙන් අහන්නේ? මට කියන්න උත්තරේ. මට ප්‍රකාශය කියන්න මොකක්ද මේ වියන්ගෙන් අහන්නේ? කොරියන්ස කියන්න. අභිෂේක් කියන්න. කේසරි, මිත්සරු, තාශිලි, විදූෂ. නෑ නමේව කීයද නෙමේ මේ අහන්නේ. මොකද්ද මේ අහන්නේ? වත්තේ තියෙන ඔක්කොම ගස් ගන්න. නෑ ඒක මොකක්ද මේ අහන්නේ? නම වෙන ත්‍රිකෝණ සංඛ්‍යාව. එහෙනම් හදන්නේ කොහොමද? නමේ ලිව්වා, නමේට එකක් වැඩි එක ලිව්වා 10යි. නමේ 10යි ගුණ කරා 90යි. 90 වෙදෙනවා දෙකෙන්. එතකොට 45යි. එහෙනම් මෙතන තියෙන මුළු කෙසෙල් ගස් ගණන 45යි. හදාගන්න. පුළුවන් නම් ඔය පින්තූරේ ඇඳගත්තත් කමන්නේ නැහැ පුතාලා ඔය විදිහට. එතකොට ඔයන් ලේසි. මත්තක මේ ටික ඇඳගන්න.
ඉවරයි ටීචර්. දරයි ටීචර්. Right. You are right, teacher. You are right, teacher. Right. You are right, teacher. Why you are there? You are right, teacher. Hatte ni gaane na. Hatte ni gaane na. Meka tika. අර විදිහටම වෙනස් ගන්න. චතුස්කල පතුරුමක් තුල පබළු පැට අසුරා තිබුණි. එක් ත්‍රිකෝණාකාර හැඩයක එක පැත්තකින් බැලූ විට පබළු පහක් පෙනුනි. එහෙනම් මුළු චතුස්කලය පුරාම අසුරා තිබුණු පබළු ගණන කීයද? කොහොමද මේක හදන්නේ? ක්‍රමක්‍රමයෙන් යන්න ඕනේ. දැන් මේක හදන්න නම් ඉස්සලාම මේ චතුස්තලයේ තියෙන එක ගැන දැනගෙන ඉන්න ඕනේ. චතුස්තලය. චතුස්තලයක් කියන්නේ මොන වගේ එකක්ද? මෙන්න මේ වගේ ත්‍රිකෝණාකාර හැඩයක්. ඊට ත්‍රිකෝණාකාර වලින් හැදුන ඝනකයක්. ත්‍රිකෝණ හැඩ කීයක් තියෙනවද අපි හරියට ඇන්දොත්? මෙන්න මේ විදිහට නේද පුතේ? මෙන්න මේ වගේ එකක් නේද? මේ පැත්තයි මේ පැත්තයි මේ පැත්ත ත්‍රිකෝණාකාර පැති හතරක්. එහෙනම් මේ ත්‍රිකෝණාකාර පැති හතරේ ත්‍රිකෝණාකාර පැති හතරයි. පබළු අසුරලා තියෙනවා එක පැත්තකින් බලපුවම පහ. ඔන්න බලන්න. එකයි දෙකයි තුනයි හතරයි පහයි. එහෙනම් ආයි දෙකයි තුනයි හතරයි. ත්‍රිකෝණයක් නමුත් තුනයි දෙකයි එකයි. එහෙනම් මේකෙත් ඒ විදිහටම තමයි. පහයි එකයි දෙකයි තුනයි හතරයි එකයි දෙකයි තුනයි එකයි දෙකයි එකයි එකයි දෙකයි තුනයි හතරයි පහයි එකයි දෙකයි තුනයි හතරයි එකයි දෙකයි තුනයි එකයි දෙකයි එකයි දෙකයි තුනයි හතරයි පහයි එකයි දෙකයි තුනයි හතරයි එකයි දෙකයි තුනයි එකයි දෙකයි. එහෙනම් මේ එක ත්‍රිකෝණයක පබළු කීයක් තියෙනවද? පහයිනේ. පහට එකක් වැඩි එක හය. හය වලක් පහ 30යි. 30 බෙදෙනවා දෙකෙන් උත්තරය 15යි. එහෙනම් මේ එකක 15ක් තියෙනවා. එහෙනම් ඒ විදිහටම මේකෙත් 15යි. මෙතෙ එකෙත් 15යි. මේකෙත් 15යි. එහෙනම් ඔක්කොම කීයක් තියනවාද? කීයක් තියනවද පුතේ ඔක්කොම? කීයක් තියනවද? 15 4 60. එහෙනම් අපි මේ ගාන හදන්නේ කොහොමද? ඉස්සලාම 5ට එකක් වැඩි එක ගත්තා 6යි. 6 වරක් 5 30යි. 30 බෙදෙනවා දෙකෙන් උත්තරය 15යි. එහෙනම් එක ත්‍රිකෝණයක එක ත්‍රිකෝණයක ඊයේ මෙහෙනවා 15යි. තේරුණාද? එක ත්‍රිකෝණයක 15යි. එහෙනම් ඊළඟට මොකක්ද වෙන්න ඕනේ? 15 වැඩි කරන්න ඕනේ 4ෙන් සමානයි 60. එහෙනම් චතුස්තලයම චතුස්තලයම තියෙනවා පබළු 60ක්. Excuse me, sir. ටිකක් යවන්න පුතේ, නැත්තම් පුතාලට පැටලිය. පුතාල පුළුවන් නම් ඕගලන් ඉඳ තියෙනවා නම් මෙන්න මේ විතර චතුස්තලයකුත් ඇඳ ගන්න. ඇඳලා පුතාල මෙහෙම පබළු පහක් දාන්න. ඊට
පස්සේ 4යි, ඊට පස්සේ 3යි, ඊට පස්සේ 2යි, ඊට පස්සේ 3යි, 2යි, 3යි, 4යි, 5යි. මෙන්න මේ විදිහට පුතාලා පුතාලාගේ මේකේ පබලු දාගන්න. එතකොට ඔයගලන්ට අමතක වෙන්නේ නැහැ. එතකොට ඔයගොල්ලෝ දැනගන්න මේක හැදුවේ කොහොමද කියලා. හරි. දැන් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් හරි. Excuse me, teacher. Teacher, මේක මේ ක්ලාස් එකේ ගණන් පොතේද teacher ටියුට් එකේද යන්න ඕනේ? පුතාගේ ටියුට් එකේ ගණන් හදන්න මම ඉඩ දීලා තියෙනවානේ. මම දුන්නු ටියුට් එකේ ඉඩ තියෙනවා මේ ගණන් හදන්න. කොටුවක් ඇඳලා ටියුට් එකේ තියෙනවා. මේ ටියුට් එකේ තියෙන ඒවා තමයි ඔක්කොම තියෙන්නේ. ඕගොල්ලෝ වෙනම මොකද කරන්නේ ටියුට් එකේ හදන්න කැමති නම් පොතක හැදුවත් කොහොමද මම ටියුට් එකක් දීලා තියෙනවා. ටීචර් මට ටියුට් එක නැති හින්ද මම පොතේ ලිව්වා. හරි රත් කරන් දෝනි කමන්නේ. ඕම හරි හදන්න ඉගෙන ගන්නයි අවශ්‍ය. හත් වෙනි ගාන ලියා ගන්න. මේක අරූප සටහනක් ඇඳගත්තට කමක් නෑ. එතකොට ඕගලන්ට වරදීන්න. ටීචර් ඔක චුට්ටක් තියන්නකො ටීචර්. ලියලා ඉවර නෑ. තියනවා තියනවා. ඇඳගන්නකො මං චූටි වෙලාවක් දෙන්නම් මේක. ටීචර් ලියලා ඉවරයි. හා හරි අපි අනිත් පැයට පොඩි වෙලාවක් දෙමු. ඕකේ ටීචර්. ඉවරයි ටීචර්. ඒකේ ඉවරයි. හරි පුතේ. තරන් ආටිච්. හරි තේලියන්නකෝ. හරි ටීචර්. හරි ටීචර්. රයිට්. හරි ටීචර්. හරි. නෑ ටීචර්. හරි අද දැන් ඇති ඇති වෙලාව. රයිට්. නමය. මීනා සමා සහ මාලාගේ සිසුන් අතරින් සිසුන් දෙදෙනෙකු තෝරා ගැනීමට ගුරුතුමියට සිදුවිය. එසේ තෝරාගත හැකි එකිනෙකට වෙනස් වාර ගණන කියලා. ඔන්න ඉන්නවා. දැන් අහගන්නකො. දැන් ඔන්න ඉන්නවා. මොකවුද? යාළුවෝ හතර දෙනා. අපි අදමු යාළුවෝ. ස්වාමීන් වහන්සේ මට යන්න දෙන්න කොහොමද වත්
මියුට් කරගන්න කියලා ටීචර් කියන්නේ ඒක තමයි සෙනු. උත්තර දෙනකොට විතරක් ඔන් කරගන්න. රෙකෝඩ් වෙනවනේ මේක. හරි ඔන්න යාළුවෝ හතර දෙනා. ලස්සනට අඳින්ද? ලස්සනට නම් මං චිත්‍ර අඳින්න දන්නේ නැහැ. මං අඳින්නම් ඉතින් ඔන්න ඔය. හිනා වෙන්න නම් එපා මගේ චිත්‍ර වලට. හරිද? ආ හදේ මුත්තේ පායි. නැත්තං ඉත අපි ආයි කිය. ඊළඟ එක කරා කොහොමද ගන්නේ? එක කොන් දෙයක් ගොතලා ඉන්නවා නේ. හස්සනයි දීද. අයියෝ මගේ චිත්‍ර. හිනා වෙන්න නම් එපෝ. හතර දෙනෙක් ඕනනේ. ඔන්න තව එක කෙනෙක් අඳිනවා. ටීචර් දෙක තියනවාද? ඔන්න බකුටු බකුටුව එයාගේ. ආ එහෙම බලනවා මේක බලන්න මං හිතේ කතා බලන්න ඕනේ කියලා. අරගෙන මේ අවු. ඉතාලා මියුට් කරගන්න. එක්ස්කියුස් මී මැඩම්. අම්මෝ අම්මා. මන්ද පවා. නෑ මැඩම් මේ මී දඟුණු වැත්තේ ඉන්නේ. එයාගේ අත්කුව මැඩම්. ඒක තමයි ටීචර් මමත් ඇහුවේ. අත් දෙක නෑ කොණ්ඩේ හින්දා අත් දෙක අමතක වෙලා. අස්දාල්ගේ කටහඬ අහන්න නැතුව නිකන් මට පණ නෑ පණ නෑ වගේ. නැත්තම් මොන හරිම කියනවනේ. රෙහන්ස. එතකොට අපි කවුද මේ? ටීචර් එතකොට ලියන්නේ ඉතන නෑනේ. අපි සෙස් කොහොමද මේගොල්ලන්ට දින ප්‍රශ්න ලියන්න ඉන්න නෑනේ. අනේ ලියන්න ඕනේ නෑනේ චිත්‍ර අඳිනකොට චිත්‍ර අඳිනු. හරි ඔන්න යාළුවෝ හතර දෙනා නම් ටික ලියමු. හරිද? මේ කවුද? මෙයා රාදා. මෙයා මීනා. මෙයා සාමා. මෙයා මාලා. මෙන්න මේ හතර දෙනා ඉන්නවා. දැන් මේ හතර දෙනාගෙන් දෙන්න දෙන්න තෝරගන්න ඕනේ ටීචර්. ටීචර් ඉස්සල්ලාම තෝරගන්නවා රාදයි මීනයි. ඔන්න රාදයි මීනයි. ඊළඟට ටීචර් තෝරගන්නවා රාදයි සාමයි. ඊළඟට ටීචර් තෝරගන්නවා රාදයි මාලයි. රාදයි මාලයි. රයිට්. ඊට පස්සේ ටීචර් තෝරගන්නවා කවුද? මීනත් එක්කලා. මීනයි සාමයි. මීනයි සාමයි. ඊළඟට තෝරගන්නවා මීනයි මාලයි. මීනයි මාලයි. ඊළඟට තෝරගන්නේ සාමයි මාලයි. සාමයි මාලයි. දැන් කොහොමද මෙතන ආවේ? මෙතන ආකාර තුනයි. මෙතන ආකාර දෙකයි. මෙතන ආකාර එකයි. එහෙනම් තුන දෙක එක. ත්‍රිකෝණ සංඛ්‍යාවක් නේද මේක? එහෙනම් ආකාර කීයද? හයයි. දැන් මම මේක පුතාලට පෙන්නනවා මෙන්න මේ විදිහට. ඔන්න බලාගන්න යාළුවෝ හතර දෙනා. නම් ටික කියන්න මට. රාදා, මීනා, සාම, මාලද? ඔන්න බලාගන්න. ඔන්න බලාගන්න. රාදයි මීනයි, රාදයි සාමයි, රාදයි මාලයි. ඒ කියන්නේ රාදත් එක්කලා තුන් දෙනෙක් හොයගන්න පුළුවන්. ඊළඟට ගන්නවා මීනයි සාමයි, මීනයි මාලයි. මීනත් එක්කලා ගන්න පුළුවන් දෙන්නෙක්ව.
ඊළඟට ගන්නවා සාමයි මාලයි. සාමත් එක්ක එක්කෙනයි ගන්න පුළුවන්. ඇයි මේගොල්ලෝ මේගොල්ලෝ දැන් ගත්තනේ, එහෙනම් ඔක්කොම ගණන 3යි 2යි 5යි 6යි. ඒ කියන්නේ ඔක්කොම මෙතන හිටපු යාළුවෝ ගණන 4යි. 4ට එකක් අඩු එක ගත්තා 3යි. 4 3න් බෙදුවා 12යි. ඊළඟට 12 බෙදීම 2 සමානයි 6යි. මේ අහන්නේ 3වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. මේ අහන්නේ තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. හේතුව යාළුවෝ 4 දෙනෙක් ඉන්නවා, එකිනෙකට වෙනස් ආකාර ගණන අහන්නේ. 4ට අඩු එකනේ 3. ආයි එහෙනම් මෙතන අහන්නේ තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. එහෙනම් උත්තරය 6යි. මේක ඕන නම් ඔයගොල්ලෝ චාට් එක ගහගන්න, පොතේ හරි කොයි හරි ඔයගොල්ලන්ට දැනගන්න. මේ චාට් එක ගහගන්න, ඊට පස්සේ පිළිතුර ලියාගන්න. පොතේ චැට් බොක්ස් එකට සේජස් එවන්න එපා, ටීචර් බලන්නේ නැහැ. ටීචර්ට මැසේජ් කියවන්නයි උගන්නන්නයි බෑ. ටීචර් කොහොමවත් චැට් බොක්ස් එක චෙක් කරන්නේ නැහැ. රයිට්. එහෙනම් මේක හදන්නේ කොහොමද? අතරට අඩු එකක් ගත්ත 3, 4 3න් ගුණ කරා 12යි. 12 බෙදීම 2 සමානයි 6. ඔයගලන්ට මේ යාළුවෝ ටික ඇඳ ගන්නවා නම් ඇඳ ගන්න පුළුවන්. හරි. ඊළඟ එකට යම්. 9. මෙන්න ත්‍රිකෝණ ආශ්‍රිත ගැටළු වලින් දැන් වෙනස් වෙලා දැන් පේපර් එකට එන්නේ මේ වගේ ගණන්. ත්‍රිකෝණාකාර පතුලක් සහිත පෙට්ටියක යටම කිරිටින් අසුරා තිබුණේ පියන ඉහළට එසෙන විදිහ. ඒ කියන්නේ මේ වගේ බොක්ස් එකක්. කියන්නේ පතුල මෙන්න මේ විදිහට තියෙන්නේ. මේකේ කිරිටින් අහුරලා තියෙනවා මෙන්න මේ විදිහට. උඩට හිටින්න. නේද? එතකොට අපිට කියනවා උඩු අතුර සිටින සේය පතුල වටේට කින් කිරිටින් 15ක් අසුරා තිබුණේ නම් සම්පූර්ණයෙන්ම වැසීමට තව කිරිටින් 100ක් කීයක් අවශ්‍යද? දැන් චුට්ටක් අමාරු ගණනක් ත්‍රිකෝණාකාර පතුලක් ගැන කියනවා. මේක වටේටම කිරිටින් 15ක් තිබ්බලු. ඒ කියන්නේ අපි හිතමු 1යි 2යි 3යි 4යි 5යි 6යි 1යි 2යි 3යි 4යි 5යි 1යි 2යි 3යි 4යි 5යි 1 2 3 4 5 මේ විතර වටේ තියලා තියලා තියෙනවා. නැද තම කිරිටින් කීයක් අසුරන්න පුළුවන්ද කියලා තමයි අහන්නේ. Yes, me teacher. ඒ ගාන හදන්නේ කොහොමද කියලා බලන්න කියන්න මට. හදන විදිහ කොහොමද මේ ගාන හදන්නේ? Teacher, එක එක කරලා තියා අඳන් යනවා. එක එක අයින් කරලා එක ප්‍රායෝගික නෑ පුතේ. පොඩක් මන් දැන් කියලා දුන්නේ වා මතක් ඉඳ ගත්තන. දැන් මතකද ත්‍රිකෝණ සංඛ්‍යා ටික? පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද? පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 1. දෙවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 3. තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 6. හතරවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 10. පස්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 15. හයවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 21. මං හරිනම්
දෙකයි එකයි තුනයි, තුනයි දෙකයි හයයි, දහයයි. හයනි ත්‍රිකෝණ සංඛ්‍යාවෙන් මේ ටික එකතු කරනකොට 11යි 15යි 30යි 21යි හරි. හයනි ත්‍රිකෝණ සංඛ්‍යාව 20. දැන් මේක හදන ලේසි ක්‍රමය තමයි මෙතන 15ක් තියෙනවා කියලා කියනවනේ. 15ක්. අයියෝ. පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 1, දෙවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 3, තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 6, හතරවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 10, පස්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 15, හයවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 21. කොහොමද දීච මේ ටික එක පාරට ගත්තේ? මේ ලියන ලියන එක එකතු කරා. 2යි 1යි 3යි, 1යි 2යි 3යි 6යි, 1යි 2යි 3යි 4යි 10යි, 1යි 2යි 3යි 4යි 5යි 15යි. මෙහෙම මෙහෙම එකතු කරන් තමයි උත්තරේ ගත්තේ. හරි, මෙතන ත්‍රිවිධ 15ක් තියෙනවා කියලා කියනවානේ. පතුල ත්‍රිකෝණාකාරයි. එහෙනම් කිරිබීම් 15ක් තිබුණා නම් පස්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව වෙන්න බෑ 15යි තව අසුරන්න බෑ. එහෙනම් ළඟම තියෙන ත්‍රිකෝණ සංඛ්‍යාව තමයි 21. තේරුණා 21. එහෙනම් මෙන්න මේ වගේ පතුලක් තියෙනකොට යටම පේළියේ 6යි. බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඊළඟට 1යි 2යි 3යි 4යි 5යි. ඊළඟට 1යි 2යි 3යි 4යි. 1යි 2යි 3යි 1යි 2යි 1යි. ඔක්කොම ගණන් කරගෙන කීයද කියලා? 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21යි. එහෙනම් මෙතන ඔක්කොම 17 21ක් තියෙනවා. හැබැයි තියෙන්න ඕනේ 17 21යි 15යි තියෙන්නේ. 15 කියන්නේ මොනවද? ඒ 15 කියන්නේ 4යි 5යි 6යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි. 1යි 2යි 3යි 4යි 5යි. එහෙනම් මේ මැච් එක ඉන්න පුළුවන් ගන්න මේක මම හරියට මන් දින්න නැත්තම් පුතාලට වර්ගණ 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඊළඟට එන්නේ මෙහෙම 1යි 2යි 3යි 4යි 5යි 6යි. මැදට එන්නේ කොච්චරක්ද කියලා අහන්නේ. මැද දෙන්නේ කොච්චරක්ද? දැන් 15 වටේ තියෙන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි. ඉන්න මොහොතේ තන්දින් 1යි 2යි 3යි 4යි 5යි 6යි. මෙහෙම වදින 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි. මේකනේ ප්‍රමාණය. දැන් වටේ තියෙන ටික විතරනේ තියෙන්නේ. ඔන්නම වටේ තියෙන ටික පාඩ කරනවා. හොඳට බලාගන්න. ඔන්න වටේ තියෙන ටික පාඩ කරනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි තියෙන්නේ 6යි. ඔන්න 15යි. එහෙනම් වටේ 15යි. මැද තියෙන ගණන කීයද? 6යි. 6යි. 1යි 2යි 3යි 4යි 5යි. හයයි. ත්‍රිකෝණ හැඩයක්නේ. එහෙනම් මැද 6යි. දැන් මේක කරන්න බලන්න ටීචර් රූප ඇඳ වැරදුනා, මැකුවා, අඩු වැඩ කොලේ කැත වුණා, මක මක වැඩ ගොඩාක් කරා. දැක්කනේද ටීචර්ටත් වැරදුනා රූප සටහන ගන්නකොට. මේ මෙහෙම කර කර ඉන්න අපිට වෙලාවක් නෑ විභාගෙදී. හේතුව තමයි ඉතාමත් කෙටි කාලයක් නෙහෙනම් මේ 15 තියෙන ළඟම ත්‍රිකෝණ සංඛ්‍යාව 21.
ඉස්සල හැදුවේ 6 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 21. එහෙනම් ලේසිම ප්‍රමේය තමයි පුතේ මොකක්ද? 21 එකෙන් අම්මෝ ලොකු. අඩු කරනවා 15. 21 15ක් අඩු කරනවාම කොහොමද මේක ගත්තේ? අපි මේ විදිහටම ලියමුද? අපි මේ විදිහට ගොඩක් ඉන්න මෙන්න මේ විදිහට පුතාලා පුතාලා ලියන්න. 6 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව වෙන මේ ලියන්න. 6 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව සමානයි 6 වැඩි කිරීම 7. 42යි 42 බෙදීම 2 සමානයි 20. ඊට පස්සේ මොකද කරන්නේ? 21න් අඩු කරනවා 15. උත්තරය එන මේ ටික ලියන්න. ටක් ගාල ලියන්න. Excuse me, teacher. ඔව් කියන්න. හරි teacher. ටීචර් ලියලා තියෙන ත්‍රිකෝණ ටීචර්. අනේ උඩ අර වාගෙද ස්මාර්ට් බෝඩ් එකේ වාගෙද ඇලලා තියෙන. ත්‍රිකෝණ කරගන්න. ඉවරයිඩි. හා හා right. ශනු මට මූණ චුට්ටක් පෙන්වන්න පුතේ. ශනු මට මූණ ටිකක් පෙන්වන්න. ශනු කැමරා ඔන් කරන්න මැනික. ශනු කැමරා ඔන් කරන්න. කෙනු කැමරා ඔන් කරන්න පුතේ. දාහයි හරි, දැන් තේරුණා නේද? ඊළඟ ගාන දැන් හදමු. කිරීම ගැටුම තියෙන
සහය මේ ගණන බලන්න කල්පනා කරලා හදන්න පුළුවන් කෙනෙක් මට කියන්න. 234 456 110 ඊළඟට 295 යන සංඛ්‍යා දෙක බැගින් ගෙන හදන්න පුළුවන් එකිනෙකට වෙනස් වාර ගණන. කාටද මේකට උත්තරේ කියන්න පුළුවන්? කාටද කියන්න පුළුවන් උත්තරේ? ටීට ඒ ටික එකතු කරලා ගණන් 13ක් හදන්න පුළුවන්. කොහොමද ගන්න එක ක්‍රමේ කියන්න මති? පෙටීම රීම හයයි. කොහොමද ගත්තේ හය? කොහොමද ගත්තේ? මේ බලන්න, මේ හොඳට බලාගන්න. මෙතන අහන්නේ 234 ටීචර් ගැටලු 13ක් හදන්න පුළුවන්. ඊළඟට 110 ඊළඟට 295 මේ සංඛ්‍යා අරගෙන ධික බැගින් එකිනෙකට වෙනස් වාර ගනි. එහෙනම් 234යි 456යි ගන්න පුළුවන්. 234යි 110යි ගන්න පුළුවන්. පහයි ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන 3 සැරයක් ගන්න පුළුවන්. ඊළඟට හැටියට ගන්න පුළුවන් 456යි 110යි 456යි 295යි සංඛ්‍යා 4ක් තියෙනවා. තීත තුනෙන් තියාගෙන තියෙන්නේ 234යි 456යි 110යි 295යි. හරි, මෙතන ගන්න ඔතන ගැටලු 13ක් ඇදුවාකි. 156යි 234යි 110යි 234යි 295යි 3 සැරයයි. ඊළඟට 456යි 110යි 456යි 295යි ඊළඟට 2 සැරයයි. ඊළඟට 110යි 195යි 1 සැරයයි. එහෙනම් මෙතන එකිනෙකට වෙනස් ආකාර හදන්න පුළුවන්. 3යි 2යි 5යි 6ක් හදන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන ව්‍යංගයෙන් මොකද්ද කියන්නේ? මෙතන තියෙනවා 3ක් 4ක්. 4ට අඩු එක ගත්ත 3යි. 4 වරක් 3 12යි. 12 බෙදීම 2 සමානයි 6. ඔබලෝ ඔබලගේ එතන තියෙනවා නම් ඉත මෙන්න මේ විදිහට ලියාගන්න. ලියාගන්න 234 ඕමග එකතු කිරීම 456 234 එකතු කිරීම 110 234 එකතු කිරීම 195. ඊළඟට 456 එකතු කිරීම 110 456 එකතු කිරීම 295. ඊළඟට 110 එකතු කිරීම 295. මෙන්න මේ තමයි ආකාර 6. මේකත් තියෙනවා නම් ඉත ලියාගන්න. ඉඩ තියෙනවා ඔතන ලියා ගන්න.
හරිද හදාගත්තද? ඔව් ටීචර්. නෑ ටීචර්. ඉක්මනට හදාගන්නකෝ. ඉවරයි ටීචර්. හදාගත්ත ටීචර්. ඉවරයි ටීචර්. හරි. ඊළඟට අපි යමු. මේ වගේ උත්තර ලියන්න ත්‍රිකෝණ කීයක් තියෙනවාද? මේ රූපය ඇතුලේ කියලා උත්තර ලියන්න බලන්න. ඊට පස්සේ ටීචර් කියන්න. ටග්ගල ලියන්න උත්තර ටික. ත්‍රිකෝණ කීයක් තියෙනවද කියලා. ඉක්මනට ලියන්න. මේ මෙතන මේක හාරලා තියන්නේ යා. හරි මෙතන ත්‍රිකෝණ කීයද කියලා කියන්න. ගණන් කරලා ඉක්මනට අපේ අන්තිම කොටස. හරි ටීචර්. 10 10. හරි අපි බලමු. ඔන්න දැන් පළවෙනි එකේ බලන්න යනවා ත්‍රිකෝණ කීයක් තියනවද කියලා. පළවෙනි රූපේ හොඳට බලාගන්න. එකයි දෙකයි තුනයි හතරයි. ඒ පොඩි ත්‍රිකෝණ. පස්සේ ලොකු ත්‍රිකෝණය පහයි. කීයද? පහයි. මේක පහ වෙන්න ඕනේ පුතේ. මේක පහයි. මේ ටයිපින් මිස්ටේක් එක. මේක පහයි. මේක පහයි. මේක පහ කරගන්න. රයිට්. ඊළඟට ඊළඟ එකේ. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි. පොඩි ඒවා හයයි. ලොකු ඒවා හතයි. මේකයි අටයි. මෙතන ත්‍රිකෝණ අටයි. ඊට පස්සේ අනිත් එකේ හොඳට බලාගන්න. එකයි දෙකයි තුනයි අටයි පහයි හය. පොඩි ත්‍රිකෝණ පහයි මැද එකයි හයයි වටේ හතයි. නවයයි ටීචර්. නවයයි. නවයයි. ඔක්කොම නවයයි. දැන් පුතාලට තේරුණාද මෙන්න මේ ත්‍රිකෝණ රූපයක් තියලා මේ රූපක ත්‍රිකෝණ කීයක් තියෙනවද කිව්වොත් මෙන්න මේ විදිහට තමයි ගාන හදන්නේ. රයිට්. ලබන සතියේ මේ සමචතුරස්‍ර ආශ්‍රිත ගැටලු සාකච්ඡා. ලබන සතියේ කියන්නේ අපි ආයි පන්තිය තියන්නේ ඉරිදා හවස රාය 7ට. මේකේ මේ චියුට් එකේ පුතාලට දීලා තියෙන ඉතුරු කොටස සමචතුරස්‍ර ආශ්‍රිත සංඛ්‍යා ටික ලබන සතියේ පන්තියේදී කරනවා. ඊට පස්සේ ඊළඟ සතියේ මේ ත්‍රිකෝණ සංඛ්‍යා ආශ්‍රිතවයි සමචතුරස්‍ර සංඛ්‍යා ආශ්‍රිතවයි අවුරුදු 10ක් කාලයක් තුළ අහන ලද ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න අවස්ථාව දෙනවා. පුතාලට අද මේ ගණිත ගැටලු පන්තියෙන් යම් කිසි දෙයක් ඔයාලා ඉගෙන ගත්තද? අපි හම්බ වෙමු ඉරිදට. අයිබෝ. මැඩම් ඊයේ ඉඳන්